ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල ඇඳිරි නීතිය හෝ පනවා ඇති සංචරණ සීමා දැඩි කරන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලයි තත්ත්වය අවධානම් නිවෙස් තුල මිය යාම් වැඩි විය හැකි රට ලොක්ඩවුන් කරන්න PHI සංගමය ඉල්ලයි අකණ්ඩව 6 වන දිනටත් ආසාදිතින්ගේ සංඛ්‍යාව 2500 ඉක්මවයි. මුදල් ඇමති බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ගුරු වැටු පිෂමතාවයේ සඳහා පංච පුද්ගල අනුකමිටුවක්. කෙහෙලිය ගුරු දෙවිවරුන්ට ආයාචනා කරයි. රජයේ මර්ධනයට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංකේත වර්ජනයක. වැඩි මිලට බඩු විකුණන කළු කඩකාරීන්ගේ දඩය 2500 සිට ලක්ෂය දක්වා ඉහළට. කාබනික පොහොර ස්වාභාවික ඛනිජ ශාක පෝෂක ගෙන්වීමට කැබිනට් අනුමැතිය ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රට තුල පවතින වසංගත තත්ත්වයේ මත රෝහල් ධාරිතාව උපරිම මට්ටමකට පැමිණ තිබෙනවා දෛනික වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ රට තුල ඇඳිරි නීතිය පනවා හෝ සංචරණයේ වහා සීමා කරන්නේයි සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලා තිබෙනවා. පවතින කොවිඩ් අවධානම හමුවේ තවදුරටත් රෝගී පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා දැඩි ලෙස පැනවීම සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම කල් නොමරා සිදු කළ යුතු බවයි. එසේම සංචරණ සීමා ප්‍රතිඵලදායී වීමට නම් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කරන ඇඳිරි නීති තත්ත්වයක් උවද ප්‍රකාශ කිරීමට සිදු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශ්වාස කරන බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුල පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍යංශයන් එහි උපරිම ධාරිතාවයට පැමිණ තිබෙනවා. දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 2500 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ අනුව රට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් තත්ත්වයකට පත් කිරීම සිදු කළ යුතු බවයි මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කරන්නේ. මේ තත්ත්වයත් එක්ක අපේ රෝහල් පද්ධතියට සහ අපේ සෞඛ්‍ය පද්ධතියට නිවාරණ සේවාවට සහ ප්‍රතිකාරක සේවාවට දරා ගැනීමේ හැකියාවේ සීමාව ඉක්ම යමින් තියෙනවා. ඒ නිසා නිවෙස්තුල රෝගීන් වැඩි වශයෙන් මිය යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ කළ යුත්තේ කඩිනමින් තවදුරටත් රෝගීන් වාර්තාවීම නවතා ගැනීම සඳහා සමාජ වගකීම සහ ප්‍රතිපත්තිමය වගකීම කියන දෙක නිසියාකාරව ක්‍රියාත්මක කිරීම විශේෂයෙන්ම ඉදිරි දින කීපයේ අපි මේ සංචරණය යම් තරමකට සීමා කරලා මහ ජනතාව වගකීමෙන් කටයුතු කරේ නැත්නම් මරණ සංඛ්‍යාව 100-150 ඉක්මවා දෛනිකව ඉහළ යන්න පටන් ගනී ආසාත්‍ය විශාල සංඛ්‍යාවක් වර්තාවේ මේ ඇතිවන මරණවලට විශාල වශයෙන් බලපෑමක් ඇති කරලා තියෙන ඩෙල්ටා ප්‍රභේදය කියන එක පැහැදිලියි මේ මොහොතේ අපිට පුළුවන් නම් මුළු රටම ඇඳිරි නීතිය පනවලා ලොක්ඩවුන් කරලා තියන්න එහෙනම් මේක අපි රෝගීන් සංඛ්‍යාව අඩකට තව දින 14කින් පස්සේ අපිට අඩු කර ගන්න පුළුවන් අපි හෙට දිනේ ක්‍රියාමාර්ග ගත්තත් ඉදිරි දින 14 තුල මේ රෝගීන් ඉහළ යාම සඳහා අවශ්‍ය ආසාදනය වීම මේ වෙද්දි වෙලා තියෙන්නේ ඒ නිසා අපි කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුයි මේක පාලනය කර ගැනීම සඳහා ආර්ථිකය පිළිබඳව කල්පනා කරලා බලලා බඩගින්නෙන් මිය යනවාද එහෙම නැත්නම් කොවිඩ් 19ෙන් මිය යනවාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ මේ දෙක තුලනය කරගත යුතුයි කොවිඩ් වසංගතයේ රට තුල ආරම්භ වූ දා පටන් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා ඒ මරණ 111ක් ලෙසයි අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5222ක් ලෙසයි. පසුගිය පස්වනදා සිට ඊයේ දිනේ දක්වා මෙරටින් 90 ඉක්මවා දෛනිකව කොවිඩ් මරණ වාර්තා වුණා. කොවිඩ් ආසාදනය වූ රෝගීන් 2958 දෙනෙකු ඊයේ දිනත් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 332947ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන එන්නත් කරන වැඩසටහන අද දිනත් ක්‍රියාත්මකයි. ඒ අනුව සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව විහාර මහදේවි උද්‍යානය දියත උයන පනාකුට බෝධිරාජාරාමයේදී අද දින සිදුවන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. එසේම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාවද කොළඹ දිස්ත්‍රික්කයට අදාළව විහාර මහදේවි උද්‍යානය පනාකුට බෝධිරාජාරාමය දියත උයන පරිශ්‍රයේදී එන්නත් කරන කටයුතු සිදුවනවා.
යුද හමුදාව විසින් සිදු කරන එන්නත් කරන වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව යාපනය කොළඹ මන්නාරම බතුල්ල මොනරාගල කිලිනොච්චිය අනුරාධපුරය මුලිතියු පොළොන්නරුව හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අදාළ තෝරාගත් මධ්‍යස්ථාන කිහිපයකදී සිදු කරන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ ඉරානයේ සෑම මිනිත්තු දෙකකටම වරක් කොවිඩ් රෝගියෙකු මිය යන බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මැද පෙරදිග කලාපය තුල කොවිඩ් වසංගතේ දරුණුම බලපෑමට ලක්ව ඇත්තේ ඉරානයයි. ඉරානයේ සෑම තත්පර දෙකකටම සැරයක් ආසාදිතයෙකු හඳුනා ගන්නා තරමට ඩෙල්ටා ව්‍යාප්තිය බරපතල බව එරට මාධ්‍ය පවසනවා. හතරවන රැල්ලද පසු කරමින් ඉරානය දැන් පස්වන රැල්ල ආරම්භයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. රෝහල් සම්පූර්ණයෙන්ම පිරී ඇති අතර මෙවන විට ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂ 41ද ඉක්මවා ගොස් තිබෙනවා. මෙවන විට ලක්ෂයකට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි ඉරාන මාධ්‍ය ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරන්නේ. දුරස්ථ භාවයේ පවත්වා ගන්නේ නැති බවට රජය නිරන්තරයෙන්ම ජනතාවට චෝදනා කරනවා. ඉරානයේ උත්තරීතර නායක අයිතුල්ලා කමේනි එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත එන්නත් ආනයනය තහනම් කළා. ඉරානයේ නව ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ඉරානයේම නිෂ්පාදනයක් වන ස්වදේශීය එන්නතක් ලබාගෙන තිබෙනවා. විදේශීය එන්නත් තහනම ඉරාන වැසියන්ට ජීවිත අහිමි කරමින් තිබෙන බව ජාත්‍යන්තර වාර්තාවල සඳහන්. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිගාසය අනුකලාපයේ අධ්‍යක්ෂිකා පූනම් කේත්‍රපාල් මහත්මිය පාසල් විවෘත කිරීම පිළිබඳව වහා සලකා බැලිය යුතුයයි පවසනවා. ඇය පවසන්නේ පාසල් වසා දැමීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයේ සෑම මානසික බිඳවැටීමක්ද දක්නට ලැබෙන බවයි. දරුවන් දෙන්නත්කරණයට ලක්කොට නියමිත සෞඛ්‍ය ක්‍රමවේද යටතේ පාසල් විවෘත කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දෙනවා. කොවිඩ් රෝගයේ යනු සීයාගේ රෝගේ නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු හඟවා තිබෙනවා. ඉතා සීග්‍රෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා රෝගය නිසා ඇමරිකා එක්සත් ජනපදයේ දරුවන් බොහෝ දෙනෙකු ඩෙල්ටාවට ගොදුරු වී අවසන් බවයි ළමා රෝග විශේෂඥයින් පවසන්නේ. වයස අවුරුදු 12ට වැඩි අය පමණක් නොව ඊට අඩු වයසේ දරුවන්ටද එන්නත් දීම වහා සලකා බැලිය යුතු බවයි ඇමරිකානු ළමා රෝග විශේෂඥයින් පවසන්නේ. මේ අතර සම්පූර්ණ එන්නත්කරණයට ලකු ඇමරිකානුවන්ට කැනඩා දේශ සීමාවට ඇතුළු වීමට අද සිට අවසර ලැබුණා. ඒ වසර එකහමාරකට පසුයි. පළමු කොවිඩ් රැල්ල ආරම්භ වූ මොහොතේම කැනඩා ඇමරිකා දේශ සීමා වසා දැමුණා. නමුත් ඇමරිකාව තවමත් කැනේඩියානුවන්ට එරටට පැමිණීමට අවසර දී නැහැ. ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාවද කෝටි 3 ඉක්මවා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. දිනකට නව ආසාදිතින් 35,000කට වැඩියෙන් හඳුනා ගන්න අතර මරණ 450කට වැඩියෙන් සිදුවන බවයි වාර්තා වන්නේ. කිරිපිටි හිඟයේ මැඩ පැවැත්වීම සඳහා ආනයනික බදු ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පැවසුවා. ගුරු දෙවිවරුන්ගෙන් ඔහු අද විශේෂ ආයාචනයක්ද කළා. කිරිපිටි වල අවශ්‍යතාවය තේරුම් අරගෙන මුදල්ලා තව මේ මොහොතේ වැඩි නොකරන තැනට ගෙනත්නම් රජයට ලබා ගන්න ආදායම අඩු කරලා හරි ජනතාවට ඒ සහනය ලබා දෙන්න ඕනේ කියන ප්‍රගතිශීලී තීන්දුවය ඊගත්තා. ඒ වගේම රජයේ මේ ආයනය කරන සියලු දෙනාට කියන උන්ගේ ලාභය මහා දැවැන්ත ලාභයක් කියන එකක් නැහැ. කෙසේ වෙතත් මේ අමාරු මොහොතේ අපි රුපියල් මට මතක විදියට 175කට සමාන බද්දක් ඒ සම්පූර්ණයෙන් බද්ද ඉවත් කරලා මේ සම්බන්ධව කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා. බහුතරයකගේ යහපත පිණිස යම් යම් වෙනස්කම් අපේ මූලික ප්‍රතිපත්ති වල වෙනස්කම් කරන්නට සිද්ධ වුණත් එය සැලකිල්ලටගෙන අපි වෙනස්කම් කළ යුතුයි කියන තැන තමයි කැබිනට් මණ්ඩලය ඊයේ සාකච්ඡා කරේ. ගුරු විදුහල්පති ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාටත් දරුවන්ටත් දෙමෝපියන්ටත් සමාජයටත් මෛතනී තාමත්ම වැදගත් මේ සත්‍ය තත්ත්වය රටට ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය විසඳිය යුතුයි කියන තැන ඉඳගෙන මේ මොහොතේ තිබෙන අපහසුතාවයන් බොහොම අවංකව ජනතාව ඉදිරියේ තැබීම තමයි රජයේ වගකීම සහ යුතුකම. 94 රිචඩ් පතන ඇමතිතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට ආණ්ඩුවක් වෙනස් වෙච්ච ගමන් මේදා විශ්ලේෂණය යුතුයි කියන තැනම ඉඳගෙන තමයි වර්තමානයේ පළවෙනි ප්‍රමුඛ ප්‍රශ්නයක් හැටියට මේ විසඳිය යුතුයි කියන තැන තමයි හිටියේ. ජනවාරි මාසේ 9 වෙනිදා කරු ඩලස්සල්හ පෙරොන් නැතුමා පත්‍රිකාවක් ඉදිරිපත් කරන සංයුක්ත සේවයක් බවට මේ පත් කරන්නේ. ඒ අනුමත කිරීමම පැහැදිලිව රජයේ අවංකභාවය පැහැදිලිව පෙන්눔 කරනවා. ආයාචනා කරලා සිටිනවා ගුරු දේවයන් හැටියට මං හඳුන්වපු ඒ සියලු දෙනාට මේ සම්බන්ධව ඔබතුමාලාගේ ඔබතුමියලාගේ බුද්ධිය මෙහෙවලා කල්පනා කර. හැංගීම් වලට වහල් වෙන්න එපා.
282ක් පමණ වන පූර්ණ වූ අර්ධ වශයෙන් රාජ්‍ය රැත් ව්‍යාපාරයන් මෙහෙයුම් කටයුතු කොවිඩ් තත්ත්වය නිසා පසුබෑමට ලක් වෙලා තිබෙනවා. එම ආයතනවලටත් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිණිස සහනදායි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න රාජ්‍ය අදහස් කරනවා. මේ ණය යෝජනා ක්‍රමය යටතේ දැනට පෞද්ගලික ව්‍යවසායකින් 53,000කට ආසන්න පිරිසකට රුපියල් බිලියන 156ක ණය මුදල් දැනටමත් ප්‍රදානය කරලා තිබෙනවා. විදේශ දික්කසාද විවාහ අවලංගු කිරීම හෝ අධිකරණයේ වෙනවීම ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා නීතිමය විධිවිධාන සැලසීම් සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. යම් යම් ද්‍රව්‍ය අනවශ්‍ය ලෙස මිල ඉහළ දමමින් වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක කරන වැඩසටහන් පරාජයපත් කිරීම පිණිස දඩ මුදල් තීරණාත්මක ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු තීන්දුව කරන ඇති. කාබනික පොහොර සහ ස්වාභාවික ඛනිජ කීලයට අංශු මාත්‍ර ශාක පෝෂණ ආනයනය කිරීම සඳහා කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවකටත් කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඉල්ලුමට සරිලන ගෑස් තොග ලබා දෙන්නේ නැති නිසා ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා. සීමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණය සියලුම අලෙවිකරුවන් අතර බෙදා හැරීමට උපදෙස් ලැබී ඇති බවයි නියෝජිතයින් පවසන්නේ. ගෑසිගේ හේතුවෙන් රටපුරා ජනතාව පසුගිය දින කිහිපය පුරා දුෂ්කරතාවයන්ට මුහුණ දුන් ආකාරය සම්බන්ධයෙන් අප ඔබට තොරතුරු වාර්තා කළා. කහ පැහැති ගෑස් සිලින්ඩර් වෙනුවට නිල් පැහැති ලිට්‍රෝ සිලින්ඩර නිකුත් කරන බවයි මින් පෙර පවසා තිබුණේ. කෙසේ වෙතත් ගෑස් වෙළඳ පොලෙහි එවැනි මිලදී ගැනීමකට පාරිභෝගිකයාට අවකාශය සලසා දී තිබුණේ නැහැ. ලිට්‍රෝ ගෑස් හිඟය දිගින් දිගටම උත්සන්න වූයේ මෙම වාතාවරණය මතයි. ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගෑස් හිඟයක් මතුවී ඇති බව අලෙවි නියෝජිතයින්ද පවසනවා. 200ක් කිලෝ 100යි දෙන්නේ. ඒ මාර හිතියක් තියෙනවා මේ කහපාටට නැති නිසා. ගණන් වැඩි වෙයි කියලා හිතනා කරලා දෙන්නද දන්නේ නැහැ. අපි 200ක් ඕඩර් දැම්මත් අපිට හම් වෙන්නේ 100යි. අපි හැමදාම 250ක් ඕඩර් දැම්මත් අපිට දෙන්නේ 100යි. තමන්ට නිකුත් කරන සීමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණය සියලුම අලෙවිකරුවන් වෙත බෙදා හැරීමට අලෙවි නියෝජිතයින්ට සිදු වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. වැඩිමිලට භාණ්ඩ විකුණන කළු කඩකාරයන්ට පනවා තිබූ රුපියල් 2500 දඩය ලක්ෂයක් දක්වා වැඩි කළ බව වෙළඳ අමාත්‍ය බන්දුර ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන පරිභෝජන භාණ්ඩයක් රජයේ විසින් නියම කළ මිලට වඩා වැඩිමිලට අරබි කළොත් මෙතෙක් පැවති රුපියල් 2500ක් වූ දඩය රුපියල් ලක්ෂය දක්වා අවම දඩය 3900කටත් වඩා වැඩි ප්‍රමාණයකින් දඩේ වැඩි කිරීමේ තීන්දුව ගත්තා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත නිරවුද අවිහිංසක ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සැපීම සඳහා අවශ්‍ය කරන සහල් මිල රුපියල් 100ට වඩා අඩුවෙන් පවත්වාගෙන යාමේ වගකීම අපි අකුරටම ඉෂ්ට කරනවා. ජාවාරම්කරුවන් විසින් විවිධ ලාභ ලැබීමේ අරමුණින් වීතොග රැස් කරන අයගේ තොග ලියාපදිංචි කරන්න වෙනවා. වී පිළිබඳ රුපියල් 30ක් 32ක් ලැබුණු ගොවියට රුපියල් 50ක සහතික මිලක් නාඩු සඳහා කැකුළු සාල සඳහා රුපියල් 52ක සහතික මිලක් සම්බා සාල සඳහා රුපියල් 52ක සහතික මිලක් පනවලා තිබුණා. ඒ සහතික මිලට වඩා සතයක්වත් ගොවි ජනතාවට අඩුවෙන් ලැබුණොත් ඒ සියලුම වී ප්‍රමාණය මිලදී ගන්න වියලි මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා. ගුරු වැටුප් විෂමතා පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අණු කමිටුවක් පත් කර තිබෙනවා. එම අණු කමිටුවට මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. මේ අතර සියලුම රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි වාර්තා වන්නේ. ගුරුවැටුප් විෂමතා වර්ජනයට මාසයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මෙම ගැටලුවට වසර 20යි. පසුගිය සති කිහිපය පුරා පැවැත් වූ සියලු සාකච්ඡා අසාර්ථක වුණා. ඊට අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවද ඇතුළත්. රජයේ පාර්ශවයෙන් ගැටලුවට විසඳුම් දීමට අයවැයතෙක් ඉවසන ලෙස ඉල්ලා සිටිනවා. මේ අතර ගුරුවැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා මීළඟ අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල අණු කමිටුවක් පත් කර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති මෙම කමිටුවට මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ඇතුළත්.
මෙතර යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව සහ ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය ගෙන යනු ලබන මර්ධනකාරී ක්‍රියාවලියට විරෝධය පළ කරමින් ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි සංකේත වර්ජන ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම බණ්ණායක මහතා ප්‍රකාශ කරනවා. මේ වර්ජනයට හේතුව ඔහුගේ කාලයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට සහ ඒත් එක්කම ගුරුවරුන්ගේ ප්‍රශ්න ඇතුළු මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විවිධ ගැටලු සම්බන්ධයෙන් පැවති සාධාරණ जनता उद्घोषण विरुद्ध नीत्यानुकूल पिलितुरु लबानोदी आंडो विसिन दडी मर्दनकारी हस्त्या क्रियात्मक करन्नट पटंगरन तीनवा महा विशाल बियगन्नीम प्रमाणयक महरह मे उद्घोषण यटपत क्रीमे उत्साहयक रजय विसिन क्रियात्मक करन्नट अपे दडी विरोधय ए संबंधयेन पल करन्नट अदास करगेन तमयि अद मे संकेत वेडवर्तिने लंकावे सियलुम राज्य विश्वविद्यालय आवरणय वन परिधि अपे क्रियात्मक करन्ने අනුරාධපුර සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය රැගත් පෙරහර අද තෙවන දිනටත් ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිට කොරතොට රජමහා විහාරස්ථානය දක්වායි. මේ අතර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව සතර මහා දේවාලයන්හි පෙරහර පහක් මේ දිනවල පැවැත්වෙනවා. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීම ඊ අලුයමේ දින සුබ මොහොතින් සිදු කෙරුණා. නාත විෂ්ණු කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනුතුරු දොළොස්වන දාතෙක් පෙරහර පහක් වීදි සංචාරය කිරීමට නියමිතයි. ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර ලබන 13 වනදා වීදි සංචාරය කිරීමට නියමිතයි. පහපුරා කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමවා පළමු රන්දෝලි පෙරහර 18 වෙනිදා වීදි සංචාරය කිරීමට නියමිතයි අවසන් රන්දෝලි මහා පෙරහර වීදි සංචාරය කරන්නේ නිකිණිපුන් පොහොදායි අනතුරුව පසුදා දහවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ නිමවට පත්වනවා මෙතර අනුරාධපුර සඳහිරු සෑයේ කොත්වහන්සේ රැගත් පෙරහර අද තෙවන දිනටත් ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිටයි. චූඩා මාණික්‍ය රැගත් පෙරහර අද පසුරුවේ කොරතොට රජමහා විහාරස්ථානයේ වෙත වැඩම කිරීමට නියමිතව තිබෙනවා. පෙරහර ගමන් ගන්න අවස්ථාවේදී දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව සියලු කටයුතු සිදු කෙරෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. සූර්ය පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ රැකියා දස දහසක් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. ආණ්ඩුවේ ආයතන වලට ලබා දෙන තමන්ගේ වහල මත සූර්ය පැනල සවි කරලා ඒ තුලින් ජනනය වෙන විදුලිය හරහා තමන්ගේ විදුලි බිල සීරෝ කරගන්න. ඒ කියන බලාපොරොත්තු වෙනවා ආණ්ඩුවෙන් විදුලි බිල ගෙවනවට වඩා තමන්ගේ වහල මත තමන් මේ විදුලිය ජනනය කරගෙන විදුලි බිල සඳහා වියදම් කරන මුදල අවම කරන්න. විදුලි බිල සඳහා වියදම් කරන මුදල 100%ක්ම නොමිලේ විදුලි ලබා ගන්න ක්‍රමයට සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන නිවාස ලක්ෂයක් සඳහා කිලෝවොට් 5ක සෝලා පැනල් සිස්ටම් එකක් අපි ඉන්ට්‍රොඩියුස් කරන්න අපි ගිය පාර බජට් එකේදී තිකු ජනාධිපතිතුමා ඉදිරිපත් කරා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන හරහා අපට නව රැකියා විශාල ප්‍රමාණයක් 10000කට ආසන්න රැකියා ප්‍රමාණයක් අපට අලුතෙන් ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව අපි නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අපි ආරාධනා කරා මේ රැකියා ලබන්න බලාපොරොත්තු වෙන තරුණයන් සඳහා පිළිගත් සහතිකයක් ඇතුව ඒ වගේම වැදගත් රස්සාවක් කියන වැදගත් නමක් කියන ඒ වගේම පිළිගත් සහතිකයක් එක්ක මේ තරුණයෝ 10000ට අනාගතයේදී රැකියා එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.